දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට භාණ්ඩාගාරිකවරයෙක් වරියක් නැහැ. ජාතික කැඳවුම් කරුවෙක් නැහැ. ඒ මදි වට දිස්ත්‍රික් නායකයෝ ආසන සංවිධායකවරුන් නැහැ. කොහොමද ඉතින් කැම්පේන් එක ගෙනියන්නේ? මං හිතන්නේ ඕක අපිට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ඌට කලින් අපේ මහලේකම්වරු පවා අපිව දාලා ගියා. ඌට වැඩි අපේ සභාපතිවරු අපිව මැතිවරණේ දාලා ගියා. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරන වෙලාවේ අපේ සභාපතිතුමත් ගියා. අපේ ජේෂ්ඨයොත් අපිව දාලා ගියා. ඒ කියන්නේ අපි දන්නවා මේ දේශපාලනය හැදිච්ච ක්‍රමවේද. මේ අද ඉන්නව එක තැනක, හෙට ඉන්නව තව තැනක. හැබැයි අපේ තියෙන යාන්ත්‍රණයක්. මේක මේ නමක් පුද්ගලයෙක් නෙවෙයි. භාණ්ඩාගාරික ගියොත් අපි අලුත් භාණ්ඩාගාරික කෙනෙක් ගේනවා. කැඳවුම්කරුවෙක් ගියොත් තව කැඳවුම්කරුවෙක් ගේනවා. මේකට ලොකු පෝලිමක් තියෙනවා. අනිත් පක්ෂවල වගේ නෙවෙයි. අපේ පක්ෂේ තියෙන ප්‍රශ්නේ තමයි හැම තනතුරකටම විශාල තරගයක් තියෙනවා. දැන් භාණ්ඩාගාරික නැත්තම් හෙට භාණ්ඩාගාරිකවරු 100ක් එන්න මගේ පෝලිමේ බලාගෙන ඉන්නවා. ඒ හැම තැනටම රිප්ලේස්මන්ට් එකක් තියෙනවා. මේක පක්ෂයක් පොහොට්ටුව කියන්නේ ලංකාවට නායකයන් බී කරපු පක්ෂයක්. ඒකේ හින්දා අපිට එක නායකයෙක් නැති වෙනකොට තව නායකයෙක් ඉස්සරහට එන්න බලාගෙන ඉන්නවා.